ලොව සිදුවන දහස් සංඛ්‍යාත හදිසි අනතුරුවලට ගොදුරු වී මිනිසුන් විශාල පිරිසක් පීඩාවට පත්වෙනවා. ඔවුනට ඇවිදීමට, අත්පාචලනය කිරීමට හෝ ඇතැම් විට කතා කිරීමට පවා නොහැකි වෙනවා. නවීන විද්‍යාවෙන් මෙවැනි අසරණ මිනිසුන්ට පිහිට විය හැක්කේ කෙසේදැයි විමසා බලමු. මිනිසා සහ යන්ත්‍ර සූත්‍ර අතර ඍජු සන්නිවේදන සම්බන්ධතාවය ගොඩනැංවීම සඳහා විවිධ පද්ධති භාවිතා වෙනවා. රෝගියාගේ කායික චලන අපහසුතාවය මත මෙම පද්ධතිවල ප්‍රධාන තාක්ෂණ දෙකක් භාවිතා කරනවා. එනම් මොළයේ පරිගණක අතුරු මුහුණත සහ මාංශපේශී පරිගණක අතුරු මුහුණතයි. මොළයේ පරිගණක අතුරු මුහුණත මොළයේ සිතුවිලි හරහා බාහිර උපකරණ පාලනය කරන ක්‍රමවේදයක්. මොළයේ නිපදවන ස්නායු ආවේග භාවිතා කරමින් එම පද්ධතිය මොළය සහ පරිගණකය අතර ඍජු තාක්ෂණික සම්බන්ධතාවයක් සාධනවා. මෙහිදී සන්නිවේදනය සඳහා කිසිම භෞතික චලනයක් යොදාගන්නේ නැහැ. මෙම අතුරු මුහුණතේදී ඉලෙක්ට්‍රෝඑන්සෆැලෝග්‍රෑම් නමින් හැඳින්වෙන මොළයේ නිපදවන විද්‍යුත් සංඥා උපයෝගී කරගන්නවා. මාංශපේශී පරිගණක අතුරු මුහුණත ශරීරයේ මාංශපේශීවල චලනයන් උපයෝගී කරගන්නා ක්‍රමවේදයක්. මාංශපේශී චලනයේදී ජනනය වන ඉලෙක්ට්‍රෝමයෝග්‍රෑම් නම් විද්‍යුත් සංඥා උපයෝගී කරගෙන පරිගණකය සමග ඍජු ලෙස සන්නිවේදනය කිරීමට මෙම අතුරු මුහුණත භාවිතා කරනවා. මෙම ක්‍රම දෙක භාවිතයෙන් අංශභාගය, ස්නායු දුර්වලතා, මොළයේ කම්පන හා කොඳු ඇට පෙළෙහි ආබාධ වැනි චලන අපහසුතා ඇති පුද්ගලයින්ට පහසුකම් සැලසන්න පුළුවන්. තම මොළයේ සිතුවිලි, ශරීරයේ මාංශපේශී හෝ ඇසේ චලන යොදාගෙන රෝදපුටු හැසිරවීම, රූපවාහිනී යන්ත්‍ර හැසිරවීම සිදු කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, තම මව් භාෂාවෙන්ම සිතුවිලි මගින් පරිගණකය හරහා සන්නිවේදනය සිදු කිරීමටද මෙමගින් හැකියාව ලැබෙනවා. කලින් සඳහන් කරපු අතුරු මුහුණත් දෙකේම දෘඩාංග සහ මෘදුකාංග යන කොටස් අඩංගු වෙනවා. දෘඩාංග මගින් මොළයෙන් හෝ මාංශපේශීවලින් ලබා ගන්නා විද්‍යුත් සංඥා වර්ධනය කරනවා. ඊළඟට ඒවා පරිගණකයට තේරුම් ගත හැකි වනසේ ඩිජිටල්කරණය කරනවා. පරිගණක මෘදුකාංග මගින් එලෙස ඩිජිටල්කරණය කරපු සංඥා විශ්ලේෂණය කරනවා. එමගින් පරිගණකය බාහිර උපකරණ හැසිරවීමට උපදෙස් ලබා දෙනවා. EMG සංඥා මිලිවෝල්ට් ප්‍රමාණය වන අතර EEG සංඥා මයික්‍රෝවෝල් ප්‍රමාණය වනවා. ඒ නිසා වඩා දුර්වල EEG සංඥා සමග බාහිරින් ഘോഷාමුසු වෙන්න පුළුවන්. එබැවින් මාංශපේශී පරිගණක අතුරු මුහුණත භාවිතා කිරීම වඩාත් සුදුසුයි. විදේශ රටවල නිපදවන මෙවැනි සන්නිවේදන උපකරණ මිලෙන් අධිකයි. ඒ නිසා දරුණු චලන අපහසුතාවලින් පෙළෙන දේශීය රෝගීන්ට එම උපකරණවල ප්‍රයෝජන ලබා ගත නොහැකි. මෙම ක්‍රමවේද පිළිබඳ අධ්‍යයනයක් මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය ආසිරි නානායක්කාර මහතා ඇතුළු කෘතිම බුද්ධිය හා විවහාරික ඉලෙක්ට්‍රොනික පර්යේෂණ ඒකකය මගින් සිදු කරනු ලබනවා. ඔවුන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මොළයේ පරිගණක අතුරු මුහුණතක් හා මාංශපේශී පරිගණක අතුරු මුහුණතක් සාර්ථකව අත්හදා බැලීමට සමත් වී තියෙනවා.
මහාචාර්ය ආසිරි නානායක්කාර මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමේ අවසන් ඉලක්කය වන්නේ පහසුවෙන් එහා මෙහාගෙන යා හැකි අඩු වියදම් මොලේ පරිගණක අතුරු මුහුණක් සෑදීමයි. 2016 වසර අවසන් වන විට එම ඉලක්කය සපුරා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. මෙම පර්යේෂණ පළදරන මතු දිනදී විවිධ කායික ආබාධ සහිත අපරටේ පුද්ගලයින්ට කිසිවෙකුගේ උපකාර නොමැතිව නිදහසේ වාසය කිරීමට අවස්ථාව උදාවනු ඇත.